මේ ලෝකේ ඕනෑම ජීවියෙක්ට ඉපදුන මොහොතේ ඉඳන් මිය යන මොහොත දක්වා ආයු කාලයක් තියෙනවා. ඒ වගේම තමයි මේ විශ්වයටත්. මේ වීඩියෝ එකෙන් ඔයාට විශ්වයේ වයස ගැන තොරතුරු දැනගන්න පුළුවන්. විශ්වයට වයස කීයක් විතර වෙනවද? ජීවින්ට නිශ්චිත ආයු කාලයක් තියෙනවා කියන එක අපි හොඳින්ම දන්න දෙයක්. ඒ වගේම තමයි ග්‍රහලෝක, තරු සහ මන්දාකිණි වලටත් නිශ්චිත ආයු කාලයක් තිබෙනවා කියලා අපි දැන් දන්න කාරණයක්. විශ්වය පිළිබඳ සාපේක්ෂ වශයෙන් නූතන හා වඩාත් පෙරලිකාර අදහස වන්නේ විශ්වයත් ආරම්භ වී ක්‍රමයෙන් විකාශනයට පැමිණ අවසානයේ විනාශයට පත්වන බවයි. වාර්තා වෙන ආකාරයට පුරාණ ග්‍රීක දාර්ශනිකයින් බොහෝමයක් උපකල්පනය කළේ විශ්වය කියන්නේ නিত্য සහ සදාකාලිකව පවතිනක් කියලයි. එපමණක් නොව විශ්වයේ ඉතිහාසය පිළිබඳව අප සතුව අද පවතින නූතන දැනුම තහවුරු කිරීම සඳහා පදනම දැමු නිව්ටන් සහ අයින්ස්ටයින් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් මෙන්ම තාරකා විද්‍යාඥ එඩ්වින් හබල්ට මහතාටද පවා විශ්ව පරිණාම සංකල්පය පිළිගැනීම දුෂ්කර කටයුත්තක් වුණා කියලා සඳහන් වෙනවා. කෙසේ නමුත් විශ්වයේ ආරම්භය මීට අවුරුදු බිලියන 13.7කට පෙර සිදු වූ බව සැකකිරීමට කිසිදු ඉඩක් නූතන සොයාගැනීම් වලට අනුව ඉතිරි වෙලා නැහැ. විශ්වයේ වයස පිළිබඳව සෙවීමට එකිනෙකට වෙනස් වූ ක්‍රම හතරක් යොදාගෙන ඇති අතර ඒ සෑම ක්‍රමයකින්ම ලැබුණු ප්‍රතිඵල සියල්ලම එක හා සමාන වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ විශ්වයේ වයස හරියටම අවුරුදු බිලියන 13.7ක් තමයි වෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනව නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් අපි ආයිත් ඉක්මනින්ම මුණගැහිමු.